එදිනෙදා පෙරහැරට අපූර්වත්වයක් නාදමාලාවක මිහිරියාවක් එකතු කරන සුදුරුතම අවස්ථාවක් තමයි ගජගා වන්නමේ නාදමාලා. මේ නාදමාලාව ඇසෙන ඕනෑම කෙනෙක් හඳුනා ගන්නවා මේ එන්නේ දලදා පෙරහැර කියලා. දලදා පෙරහැර නොමැති කාලයකදී වුණත් මේ නාදමාලාව ඇහෙනකොට මතක් වෙන්නේ දලදා පෙරහැරේ මිහිරියාවත් අපූර්වත්වයක්. ඊට හේතුව තමයි ගජගා වන්නම තමයි දලදා පෙරහැරේ නාද මාත්‍රාව හැටියට භාවිත කරන්නේ. මේ නාදය ඇහෙනවත් එක්කම දලදා පෙරහැරේ සියලු අලි ඇතුන් ඉතාම සංසුන්ව සංවරව තාලානුරූපව පැද්දෙමින් ගමන් කරනවා. මේ නාදමාලාව නිකුත් කරන මූලික තේමා වාද්‍ය භාණ්ඩය වෙන්නේ හොරණෑම. ඒට දවුල තම්මැට්ටම දෙක හවුල්කාර වාද්‍ය භාණ්ඩයන් වෙනවා. හොරණෑව දවුල තම්මැට්ටම මුල් කරගෙන ගජගාවන්න මේ නාදමාලාවන් සමග නැට්ටුවන් පවා රිද්මයානුකූල නර්තනයන් වල යෙදෙනවා. ඒ නර්තනයන් එක්ක තමයි ගජගාවන්නමත් එක්කම පෙරහැර නරඹන්නන්ට මේ මිහිරියාවක් දෙනවා. මේ මිහිරියාව පෙරහැර හා බැඳුණු මන්ත්‍රයක් වගේ. මේ මන්ත්‍රයත් එක්ක තමයි පෙරහැරේ අපූර්වත්වය විඳගන්නට පුළුවන් වෙන්නේ. තාලාන රූපව පෙරහැර නරඹන්නු පවා තමුන් රිද්මයන් එකතු කරනවා මේ අපූර්වත්වයත් එක්ක. මොකද අලි ඇතුන් රිද්මයකට ගමන් කරන, නැට්ටුවන් රිද්මයකට ගමන් කරන මේ අපූර්වත්වය පෙරහැර නරඹන්නන් පවා සුඳුරු විදියට විඳගන්නවා. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.